යිබෝන් දෝල පුතාල හැමෝන්ටම අද අපි දහතුර ශ්‍රේණී චාලක රසායනය රසායන විද්‍යා යට තේ තියෙන චාලක රසායිනය එකොලොස්සෙන ඒකකය යටතේ තියෙන වැදගත් අනුමාතෘකා කිහිපයක් සාකච්ඡා කරනවා අපි කලින් දවසය ගොලන්ට මතකඇති අනුකතාවේ කියන සංකල්පය පැහැදිලි කරා අනුකතාවේ කියද්දේ ඩ මතක්ක එන්න ඕනේ තර මූලික ප්‍රතික්‍රියාවක ශේෂයෙන්ම ඒ සහභාගීවන අනුසංකයාව තමයි ප්‍රති්‍රයක අනුසංක්‍යාව තමයි අනුකතාවේ කියලා අපි ගත්තෙන. තරේ මූලික ප්‍රතික්‍රියාවක සහභාගීවන අනුසංක්‍යාව එකක් නං අපි කියනවා එවැනි ප්‍රතික්‍රියාවක් ඒ කානුක පියවර මූලික පියවර එහම තත් මූලි ප්‍රතික්‍රියාව ඒ අනුක කියලා එතර අනු දෙකක් සහභාගී වෙනෝනං එහෙම ඒ පියවරේ දී අනු දෙකක් සහභාගි වෙනෝනං අපි කියනෝ දී අනුක කියලා දී අනුක පියවරක් කියලා අනු තුනක් සහභාගි වෙනෝනං අපි කියනෝය ත්‍රේ අනුක පියවරක් කියලා තුර මෙන්න මෙආකාරයට අනුකතාවේ ගැන කිව තවකිවම අනුකතාවේ කියල කියන්නේ ඒ සෛද්ධහන්තිකව ලබා ගත්තු දෙයක් ඉදිරිපත් කරන දෙයක් එත කොටේක රින වෙන්න බැහැ භාග සංක්‍යාවක් වෙන්න බැහැ නේද. ඒ පිළිබඳව බිඳුවක් වෙන්න බැහ සුන්‍ය වෙන්න බැහැ කියන එක ඒ පිළිබඳ කරුණු කතා කරා. හොඳ අපේ බලමු මූලික ප්‍රතික්‍රියාවක. මූලික ප්‍රතික්‍රියාවක එක අ තනිපයවරක් මූලික ප්‍රතික්‍රියාවක් කියගත් හම තනි පයවරා. එහේ ස්ටොයිකෝමිතික සංගුණකය. ස්ටොයිකියෝමිතික සංගුණක තමයි පෙළට සමානවෙන්. ස්ටොයිකියෝමිතික සංගුණකයන් තමයි පෙළට සමානවෙෙන්. මූලික ප්‍රතික්‍රියාවක තියෙන විශේෂත්වය තමයි එ බූලික ප්‍රතික්‍රියාවක, ස්ටොයිකෝමිතික සංගුණකයන් පෙළට සමාන වෙනවා. තුොර දෙැම්බලන්න මෙතන, A B C සහ D කියන පලහදන ප්‍රතික්‍රියාව සැලකූත් එහෙම.ඒ ප්‍රතික්‍රියාවේ අපි වේගනයමය ලියනකොට යොදාගන්නවා මෙතන ඒ අනුබද්ධයෙන් ස්ටයිකියෝමිටය, A අනුබද්ධයෙන් නිස්ටොයිකෝමිතිය සිම්පල් ඒ තියෙන්නේ. B අනුබද්ධයෙන් තියනෝ no B. තුර B අනුබද්ධයෙන් පෙළවෙන්න ස්ට්‍රයිකෝමිතික සංගුණකේ තමයි. ඒ අනුබද්ධයෙන් පෙළවෙන්නෙත් ඒ කියන ස්ට්‍රයිකියෝමිතික සංගුණකේම තමයි ත මූලික ප්‍රතික්‍රියාවක තනිපියවරක ස්ට්‍රයිකියෝමිතික සංගුණකය පෙළට සමාන වෙනවා ඒ අනුබද්ධයෙන් පෙළ සිම්පල් A B අනුබද්ධයෙන් පෙළ සිම්පල් B ස්ට්‍රෝයිකියෝමිතික සංගුණකම තමයි සිම්පල්යේ සිපල් B කියලගන්නේ මේක මෙහෙම වෙන්නේ මූලික ප්‍රතික්‍රියාවක. තනිපියවර ප්‍රතික්‍රියාවක තමයි මේ විදියට අපිට ගන්න පුළුවන් වෙන්න. තනිපියවරක් සඳහා අපිට ස්ටොයිකියෝමිතික සංගුණකය පෙළට සමානයි කියලා ගන්න පොළුවන්. තුන් අපි මේක සමස්ත පෙළ බැලුවත්තේම. සමස්ථ පෙළ කියන එක ලැබෙනවා. ඒ සහ බී කියල ප්‍රතික්‍රියක දෙකයි මෙතන ඉන්නේ, එතකොට ඒ දෙන්නට සාපේක්ෂව පෙළවල එකතුව තමයි මේ ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ කියලා ගන්නේ. තර අපිට හරි පහසුයි මූලික ප්‍රතික්‍රියාවක, ස්ටොයිකියෝමිතික සංගුණකය පෙළට සමානවෙනම්. හැම ප්‍රතික්‍රියාවකම ස්ටොයිකියෝමිතික සංගුණකය පෙළට සමානවෙනෝද. එහෙම වෙන්නේ නැහැ හරිද මූලික ප්‍රතික්‍රියාවක එමන තන් තනිපියවරක ගත්තොත්හේම, න්න එවැනි එක ස්ටොයිකෝමිටික සංගුණකය පෙළට සමාන වෙනවා. දි පියවර කිහිපේකෙන් සිදුවන ප්‍රතික්‍රියාවක වුනත් ඒ ඒ පියවරේ ස්ටොයිකියෝමිතික සංගුණකයන්, ඒ ඒ පියවරේ එම ප්‍රතික්‍රියකානු බද්ධයෙන් පෙළට සමාන වෙනවා. පළමු පීළඟට අනුකතාවය අදාළවන්නේ, යාන්ත්‍රණයක එක්පියවරක් ලෙස යෝජිත මූලික ප්‍රතික්‍රියාවකට. තර මේ ප්‍රතික්‍රියාවක පෙළ කියන එක මං කල්නුත් කතා කරල තිේනොඒ අනුභායිකරාසියයක්න් ඒ ඇත්තරම් පරීක්ෂණත්මක වේගනයමයෙන් ලබාගන්න දෙයක්. පෙළ කියන එක පරීක්ෂණත්මකවයි. තොර අනුකතාවේ කියන එක එක සෛද්ධාන්තික සංකල්පයක්. පෙළ කියන එක පරීක්ෂනාත්මක වේගනියමයෙන් ලබාගන්නවා පෙළ කියන එක. බලන්න මේ අවස්ථාව උදාහරණ කහිපයක් තියනවා. අපි අනුකතාවය පැහැදිලි කිරීම සඳහා යොදාගෙන තියෙනවා. ඒ වගේ පෙළ කියන එකත් මං එතනද භාවිතයට ගන්නවා වේගනයමය ගැන කියනකොට. බලන්න මේ පලවෙනි අවස්ථාවද. පලවෙනි අවස්ථාවදී ඒ මූලික පියවර තමයි මේ දක්වල තියෙන්නේ. කේක අවස්ථාවේ තියන මූලික පියවර තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. පලවෙනි පියවර. ගත්තොත් එතන එක ඒ අනුවක් සහභාග වෙලා තියෙන්නේ. ඒ අනු එකයි. ඒ නිසා අපි ඒ පියවර කියනවා ඒ අනුක පියවරක් කියලා. ඒ අනුක පියවරක් කියලා. තුො දැන් මේක තනිපියවරක්නේ තනිපියවරක් නිසා ස්ටොයිකෝමිතික සංගුණකය පෙළට සමාන වෙනවා. තොරද බලන්න සීග්‍රතාවය. ම් වේග ලිව්වයිම් පස්ස වේගනය මේ ඉදිරිපත් කරහම ඒ පියවරට අදාළව අපිට ලැබෙනවක් කේඒ කියලා ගකද මෙයාගේ ටොයිකෝමතික සංගුණ කේකල් තනිපියවරක්නේසාපිට කෙලින්ම ලියන්න පුළුවන් වේගේ හෙමනත්තන් සීග්‍රතාවේ සමානයි කේඒ කියලා කේ කියන්නේ වේගනය තියනේ හො බලන්න මෙතැන දැන් මේ දෙවන පියවර ගත්තොත් එහෙම ඒත් අනි පියවරක් නේ තුකට මූලික පියවරක් එතන අපිට පේනවා ඒ අනු දෙකක්මයි සහභාගී වෙලා තියෙන්නේ. එකම වර්ගය වුනත් අනු දෙකක් සහභාගී වෙලා තියෙද්ද අපි ඒකට කියනවා දී අනුක පියවරක් කියලා. ත දී අනුක ප්‍රතික්‍රියාවක් එහම නැත්තන් දී අනුක පියවරක්. ත එකම වර්ගය අනු දෙකක් තම එතන සම්බන්ධ වෙලා තියෙ. බලන්න එතන සීග්‍රතාවේලියනකොට. අපිට ගන්න පුළුවන්නේ ඒ දන ඒ කියන එතකොට දෙකයිඒ කියලා ගන්න පුළුවන්නේ. තු දෙකයියේ කියලා ගනිද්දී. අන්න ස්ටොයිකියෝමිතික සංගුණකය ලැබෙනවා ඒවලට දෙකයි කියලා. එහෙනම් ඒ අනුබද්ධයෙන් පෙළකී අද්ද වෙන්නේ දෙකක් කියන එකනේ. මෙතන ඒ දැන ඒ කියන්නේ දෙකයිඒ කියන එකනේ. එහෙනම් ඒ අනුබද්ධයෙන් පෙළ දෙකයි. ස්ටොයිකියෝමිතික සංගුණකේ දෙකයි මූලික පියවරක් තනිපියවරක්, ඒ අනුව ස්ටොයිකියෝමිතික සංගුණ කියය දෙකේන නිසා සීග්‍රතාවට අදාළ මෙතන ප්‍රකාශනය ලියල තියෙනවා කේ ඒ දෙකේ බලය. එතකොට ඒ අනුබද්ධයෙන් පෙළ දෙකාවා. ඒ අනුබද්ධයෙන් පෙලාවා දෙකක් කියලා දී අනුක පියවරක් සඳහා. තැන් බලන්න ඊළඟයකර. එතනක් ලට පේනවා ඒ දන බී ොට අනු දෙකයි සහභාගී වෙලාතියන්නේ. අනු දෙකයි සහභාගී වෙලා තියෙන්නේ. බැයි වෙනස් වර්ගක අනු දෙකා. ඒ දනබී එහෙම ගත්තත්ත්ේක දී අනුක පියවරක්. දී අනුක පියවරක් තනි පියවරක් නිසා එක එක ප්‍රතික්‍රියකයේ ස්ටොයිකියෝමිතිික සංගුණකයේ තමයි පෙළට සමානවෙන්. ඒ නිසා එම පියවරට අදාළව සීග්‍රතාවය ප්‍රකාශනයලියන්න පුළුවන් අපිට සීග්‍රතාවේ සමානයි කේ ඒB කියලා. ඒ අනුබද්ධයෙන් පෙළ එකයිබී අනුබද්දයනුත් පෙළේකයි. ඇස් ටොයිකියෝමිතික සංගුණකේඒකනේ තර අනු දෙකක් නිසාපි කියනො එක දී අනුක පියවරක් කියලා. බලන්න ඊළඟ අවස්ථාවේ. ඒ අනු තුනක්ම සහභාගී වෙලා තියෙනවා. ඒ අනු තුනක්ම සහභාගී වෙලා තියෙන නිසා අපිට කියන්න පුළුවන් ඒක ත්‍රී අනුක පියවරක් කියලා. ඒ අනු තුනක්ම සහභාගී වෙලා තියෙන නිසා මෙතන අපි ඒකට කියන ත්‍රී අනුක පියවරක් කියලා. දැන් හිතන් එතකොට ඒ ඒ තුනක් මේ තියන්නේ නිසාලි කියන්න පුළුවන් තුනයි ඒ කියලා. ඒ දැන ඒ දැන ඒ කැන තුනයි ඒ. තුර ඒ අනු බද්ධෙන් පෙළකීයක් වෙනෝද, ක් වෙන. ඇයි මේ මූලික පියවරේ ස්ටොයිකියෝමිතික සංගුණකය තුන ලැබෙන්න්නේන. මෙම වෙනවෙනම තිබුණට ත්‍රී අනුක කියනෙ එක පෙන්න්න ඇහෙම පෙන්නුම් කල තින්නේ පහසුවවෙන්න. ද තුනයි ඒ කියන එකන තුනයි ඒ කියන එකේ ස්ටොයිකියෝමිතික සංගුණකේ තුන පෙළ තුනයි. ඒ නිසා සීග්‍රතාවේ සමානයි Kඒ්‍රී. අප මේ ස්ටොයිකෝමිතික සංගුණකය පෙළ කියලා ගන්නේ. මොකක් සඳහාද, පියවර සඳහා. මූලික පියවර සඳහා තමයි ස්ටොයිකියෝමිතික සංගුණකය අපි පෙළට සමානයි කියල ගන්න එක පැහැදිලිෝ මතකේතියෙන්න ඕනො. හැම ප්‍රතික්‍රියාවයෙකම ස්ටයිකෝමිතික සංගුණකය පෙළ කියල ගන්න යන්නේ නැහැ. තනි පියවරක් තම් මූලික පියවරක් මුලි ප්‍රතික්‍රියාවක් සඳහා තමයි අපි ස්ටොයිකෝමිතික සංගුණකය පෙළ කියල ගන්නේ. දැන් බලන්න මේ අවස්ථාවද. ඒ දන ඒ දන B, එකතු වෙලා පළ හදල තියෙනවා. ඒ දන ඒ දැනබී. ත ඒ අනු දෙකකුයි B අනු එකකුයි. ඒ අනු දෙකකුයි B අනු එකකුයි. ඒ අනු දෙක නිසා අපිට කියන්න පුළුවන් දෙකයි ඒ කියලා. දෙකයි ඒ දැන B කියන එකම තමයි මේ ලියලා තියෙන්නේ ඒ ඒ දැනබ ඔක්කොමානු තුනයින ඔක්කොමානු තුනන් නිසා ත්‍රී අනුක කියනවා. තුද මෙතන ඒ අනු දෙයි B අනු එකයි. අනු දෙකයි බ අනු එකයි කියල කියන්නේ දෙකයි ඒ දැන බ කියන එකම තමයි දෙකයි ඒ දැන බ කියනකොට තනි පියවරක් නිසා ඒ අනුබද්ධයෙන් තොර ස්ටොයිකෝමිතික සංගුණකය පෙළට සමාන වෙනවා ඒ අනුබද්ධයෙන් පෙළ දෙකයිබ අනුබද්ධයෙන් පෙළ එකයි. ඒ නිසා සිීග්‍රතා ප්‍රකාශනය අපිට මෙආකාට ලියන්න පුළුවන් වේගනිය මෙය එම පියවර සඳහාසිීග්‍රතාවේ සමානයි ක ඒ දෙකේ බලය බ කියලා ගන්න පුළුවන් දැන බී දැන සී කියලා තියෙනවා. තොර ප්‍රතික්‍රියක අනු තුනක් සහභාගී වෙල හ තියෙනවා. වෙනස් වර්ගේ ප්‍රතික්‍රියක අනු තුනක් සහභාගී වෙලා තියෙනවා. ඒ නිසාමය ත්‍රී අනුක පියවරා. ත ත්‍රී අනුක පියවරේ තනිපියවරක් නිසා ස්ටොයි කියියෝමිතික සංගුණක පෙළට සමාන වෙනවා. ඒ අනුබද්ධයෙන් පෙළේකයි, බී අනුබද්ධයෙන් පෙළේකයි, සී අනුබද්ධයෙන් පෙළේකයි, ඒ නිසා වේගනය මේ අපිට මෙහම ලියන්න පොළුවන්සිීග්‍රතාවේ සමානයි කේ A BBC කියලා ලියන්න පොළුවන්. ඉනකට බලන්න ප්‍රතික්‍රියා යන්ත්‍රණය හා වේගනිය මෙය කියනක. ප්‍රතික්‍රියා යන්ත්‍රණය. ප්‍රතික්‍රයාා යන්ත්‍රණයක ගත්තාහම ඉතා සෙමෙන් සිදුවන පියවර වගේම වේගෙන් සිදුවන පියවරත් ඇතුළත්ව එෙනවා. බැයි මේ අපි, වේගෙන් සිදුවන පියවරවලට වඩාමික වැඩගත්කමක් තියෙන්නේ යාන්ත්‍රණී සෙමින්ම සිදුවන පියවර සම්බාදධව. අපි මෙන්න සෙමින්ම සිදුවන පව විශේෂ නමකිනුත් හඳන්න නවා ොකද හේතුව මෙ පමුලුප සමස්ත ප්‍රතික්‍රියාවේම වේගය. රඳා පවතින්නේ සෙමිින්ම සිදුවන පියවරේ වේගේය මත සමස්ත ප්‍රතික්‍රියාවේම වේගේ රඳා පවතින්නේ සෙමින්ම සිදුවන පියවරේ වේග මත. ප්‍රතික්‍රියාවක ආන්ත්‍රනයට හෙමින්ම සිදුවන පියවරත් ඒ වගේම වේගයෙන් සිදුවන පියවරත් ඇතුළක් එනෝ. මෙ සෙමෙන් සිදුවන පියවර කියන එක තමයි ගොඩක් වැද ගත්වෙන්න්නේ අපිට අපි ඒකට විශේෂ නමක් දෙනවා ප්‍රතික්‍රියාවේ වේගනිර්ණ පියවර. Rs කියල එක අපි හඳුවනවා රඩ ිටමයිනින් ස්ටෙප් කියන එක එතකොට වේග නිර්ණපියවර. ප්‍රතික්‍රියාවක සෙමෙන්ම්ම සිදුවන පියවර. විවිධ වේගවලින් ප්‍රතික්‍රියාවක් පියවර කීපයකින් සිදුවන ප්‍රතික්‍රියාවක් ගත්තහම. ඒ අතොරින් සෙමෙන්ම සිදුවන පියවර මත තමයි සමස්ත ප්‍රතික්‍රියාවේම වේගය හඳහා පවතින්නේ අන්න ඒ පියවරට අපි කියනවා වේග නිර්ණපියවර වේගය තීරණය කරන පියවර සමස්ත ප්‍රතික්‍රයාාවේම වේගය තීරණය කරන පියවර නිසා ඒකට අපි කියනවා වේග නිර්ණපියවර R. තුර මෙන්න මේ සෙමෙන්ම සිදුවෙන්නේ ඇයි මේ පියවර ඒ පියවරේ ශක්තිබාධකය ගොඩක් වැඩි. සක්‍රියන ශක්තිය කියන එක ඒ පියවරට අදාළව වැඩි. ප්‍රතික්‍රියාව සිදුවෙන් තියන බාධකය, ශක්තිබාධකය වැඩි. ඒ නිසා ඒ ශක්ක්‍රියන ශක්තිය ඉහළම පියවර විදිටත් අපිට කියන්න පුළුවන් වේගනිර්ණ පියවර කියලා. සෙමෙන්ම සිදුවන පියවර. බොහොට පරීක්ෂණවලදී අපි වේගය විදියට මනින්න ඇත්තට මේ ප්‍රතික්‍රියාවේ තියෙන වේගනිර්ණපියවරේ වේගය තමයි. අපි ප්‍රතික්‍රියාවේ වේගය කියලා. ඇත්තටම මැනෙන්නේ අපේ ඇති මොහක්ද සමස්ථ ප්‍රතික්‍රියාවේ වේගය කියලා අපි මනින්නේ මෙන්න මේ කියන වේගනිර්ණපියවරේ වේගය තමයි. තුොර අපි දැනගන්න ඕනේ වේගනිර්ණපියවර පිළිබඳව ඉතාමත් වැදගත් ප්‍රතික්‍රියාවක, යන්ත්‍රණයේ සම්බන්ධව කතා කරදදේ සෙමෙන්ම සිදුවන පියවර. උ උදාහර අවස්ථාවක් ගමු අපි මෙතනදී ඒ ප බවට පත්වන ප්‍රතික්‍රියාව. පියවර දෙකකින් සිදුවනෝ කියලා ගමු. ඒ ප කියන පලය හදනවා හැබැයි මේක පියවර දෙකකින් සිදුවන්නේ. මොකත්ත සිදුවන පියවර දෙකඒ B බවට පත්වෙලා ඊට පස්ෙ තමයි B පී කියන පලේ බවට පත් වෙන්නේ. තුොට මෙන්න මේ පළවෙනි පියවරේදී. පලවෙනි පියවරේදී, වේග නියතය අපි අර ගෙන තියෙනවා කේවන් කියලා. දෙවනි පියවරේදී. වේග නියතය අර ගෙන තියෙනවා කේටූ කියන. ඒ B බවට පත්වෙලා, B කිය ප බවට පත්වෙනෝ. තරැත්තර මෙතන දී. B බවට පත්වන පියවරේදී වේගනීතය කේවන් කියලා අරගෙන තියෙනවා BP බවට පත්වන පියවරේදී වේගනියතය කේට කියලා රගෙන තියෙනවා. තුො මෙතන වේගනීත අතර යම් සම්බන්ධතාවයක් ඉදිරිපත් කරනෝ මෙහෙම අපි හිතනවා K2 වේගනියතය කේවන්ට වඩා ගොඩක් වැඩි වන අවස්ථාවක් ගත්තෝ. තොර වේගනියතය වැඩී කියන්නේ ඒ පියවරේ වේගය වැඩී කියනි එක වේගනයතය වැඩී කියල කියන්නේ එම පියවරේ වේගය වැඩි කියනක. තට බලන්න කේටු වැඩිනි ගොක් කේටු කේවන්ට වඩා ගොඩක් වැඩි. එහනම් මේක සෙමෙන්ම සිදුවන පියවර මොකක් ද පලවෙනි පියවර. ඒ B බවට පත්වන පියවර තමයි සෙමෙන්ම සිදුවන පියවර වෙන්නේ. තොර දෙවන පියවර ගත්තත් වඩා වේගයෙන් සිදුවෙනවා. තොර එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ. සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය රඳාපවතින් ඕන මොනපියවර මතද පළවෙනි පියවර මතන පළවෙනි පියවර මත තමයි, සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය රන්දාා පවතින් නෝව. මොකද සෙමෙන්ම සිදුවන පියවර. ප්‍රතික්‍රාව වේගය පළම් පියවර මත පමනක් රන්දාාපවති නවා, ප්‍රතික්‍රියාවේ වේග නිර්ණ පියවර කියල කියන්නේ අපි අන්න ඒක නිසා. එට බලමු තවත් උදාහර අවස්ථාවක්, මෙන්න මේ සමීකරණය නයිජන් ක්යිකාබ මොනොයි එකාබයි සහ මොක්යි හදල තියනොම තැන්යිොක්යි හ තිේනම් ප්‍රතික්‍රියාව ගත්තහම එක පියවර දෙකකින් සිදුවේන්නේ මේ ප්‍රතික්‍රියාව සඳහා පියවර දෙකක යාන්ත්‍රණයක් ඉදිරිපත් කරලා තියෙනවා බලන්න එතකොට පලවෙනි පියවර සම්බන්ධව අලවෙනි පියවරේ එන්නෝට ධන එන්නෝටමයි. එකම ජාති අනු දෙකා. එන්නෝට ධන එන්නෝ එකතු වෙලා එන්නෝ ත්‍රීධන එන්නෝ. ඒ පියවර අපි කියනෝ සෙමෙන් සිදුවන පියවර කියලා. හරිද මේ වෝ ගොල්ලා එහෙම කටපාඩන් කරගන්න වශතාවයක් නැහැ මේක ඉදිරිපත් කරලා තියෙන දෙයක් තමයි මම මේ කිය කියන්නේ. හරිද ටකොට මේ පියවරය, සෙමෙන් සිදුවෙනවා. එක සෙමෙන් සිදුවෙනවා කියල කියන්නේ, කේවන් කියන වේගනියතය අඩුවෙන් ඕන. කේවන් කියන වේගනියතය අඩුවෙන් ඕන ඒ පියවර සෙමෙන් සිදුවෙනවා කියලා කියන්න. තොර දෙවෙනි පියවර ගත්තොත් එහෙම ඒක වේගයෙන් සිදුවෙනවා. එහෙනම් දැන්හිතන්න බලන්න සමස්ථ ප්‍රතික්‍රියාව, දනCEෝ මගින් CEෝ2 න එනෝ සාධන ප්‍රතික්‍රියාවේ වේග රඳාපවතින්නේ මේ පියවර දෙකෙන් මොනපියවර මතද සෙමෙන් සිදුවන පියවර මත. එක එනෝට අනු දෙකක් එකතු වෙලා එනෝත්‍රී දන එන්නෝ හදන පියවර එය දී අනුක පියවරක්නේ දී අනුක පියවරක් කියල පැදිි. එකොට මෙන්න මේ ප්‍රතික්‍රියාවේ වේගනිර්ණපියවර කියල කියනෝ අපි පලවෙනි පරට පලවෙනි පවරට වේගනිර්ණ පියවර කියලා කියනම්. ප්‍රතික්‍රියාවේ වේගය කේවන් වේගනියතය මත තමයි ප්‍රධා පවතින්නේ. එසා දැන් අපිට ඒකේ දැ මේ ප්‍රතික්‍රාව නැවත බලන්න මෙතනදේ සීග්‍රතාවය අප දැ මේ පියවර සඳහා. අපි වේගනය මේ ලියනකොට, වේගනියමේ ලියන්න මොන පියවර සඳහාද වේගනිර්ණ පියවර සඳහා. සෙමෙන් සිදුවන පියවර සඳහා තමයි අපි සීග්‍රතා සමීකරණය එහමනත්තම් වේගනියමේ ලියන්නේ. තර N2 ධන N2 කියන්නේ දෙකයි N2 N2 කියලා කියන්නේ මේ පියවරේම අපිට කියන්න පුළුවන් දෙකයි N2ෝ කියලා. එහෙනම්, වේගනිර්ණපියවර ඇයි සෙමෙන් සිදුවන පියවර එතකොට එහි ස්ටොයි කියියෝමිතික සංගුණකයෙන්නේ දෙකනේ ඇයි එන්නෝට ධන එන්නෝට කියන්නේ දෙකයි එන්නෝට. තේ එන්නෝට අනුබද්ධයෙන් පෙළ දෙකක්කේනවා. එහනම් මෙම පියවර සඳහා අපි වේගනියමේ යෙදුවහම වේග සමානයි කේවාන් එහමනැත්තං සීග්‍රතාවේ සමානයි කේවාන් N2 වර්ගයන එන්නෝ2 දෙකේ බලය. බලන්නේ එක මෙතන කියල තියෙනවා. සීක්‍රතාවේ සමානයි කේ එෝ2 දෙකේ බලය කියලා. දැම් මෙතන එෝ2 අනුබද්ධව දෙවන පෙළ. ත සියෝල් ියවුණේ නැහැකි. නමුත් ප්‍රතික්‍රියාවේ ඔගොලන්ට පේ නොම් එතන එෝ2 අනු දෙකක් සහභාගේ වෙලා තියෙන නිසා. එතනද අපිට පෙළ දෙකයි කියලා ගන්න පුුවන් ස්ටොයිකියෝබිතික සංගුණනකේ දෙක. නමුත් මේ ප්‍රතික්‍රියාවේ එන්න2 සමඟCEෝ කියන එකත් ප්‍රතික්‍රයක වශයෙන් සහභාගී වෙලා තියෙනවා සමස්ත ප්‍රතික්‍රියාව. නමුත් සමස්ථ ප්‍රතික්‍රියාවේ CEෝ සහභාගේ වනාට එය මේ වේගනිර්ණපියවරට පසුව තමයි ්‍යන්ත්‍රණය බැලුවහම සහභාගී වෙලා තියෙන්. අපි කල්න්නුත් පැහැදිලි කරලා තියෙනවා. තොට මේ CEෝ කියන එක වේගනිර්ණපියවරට පසුව සහභාගී වෙලා තියෙනවා. නිසා සමස්ත වේග සමීකරණය එය ඇතුළක් වෙලා නැහැ. එහෙමනං සමස්ථ ප්‍රතික්‍රියාවේCEෝ හිටියක් CEOෝ ඇතුළක්වෙලා තිබුණත් එය වේග සමීරනය නැත්ං වේගනියම ඇතුළක්වවෙන්නේ නැත්තේ සමස්ත ප්‍රතික්‍රියාව සඳහාලියන වේගනය මේ ඇතුළක්වවෙන්නේ නැත්තේCEෝ අනුබද්ධයෙන් පෙළ බිඳුවක් වෙන නිසා. ීෝ අනුබද්ධයෙන් පෙළ බිඳුවක් පෙරෙන නිසා තමයි එය මේ වේගනය මේ ඇතුලක් වෙලාන ඇත්ති. ඒ වගේම තමයි අපි දන්නවා එක් පියවරකදී. සෑදිලා තවපියවරකදී වැෑවෙනඒ ප්‍රබේදයක් අපේ හඳුන්නා දුන්න කල්නුත් අතර මැදක් කියලා. ත්‍ර මේ ්‍යන්ත්‍රණය සැලකු අහම අපිට පෙන්න්නන්න පුළුවන් මෙතරද. එ නෝත්‍රී කියනෙ එක මේ පියවරේදී හැදිලා, ඒ වනාාට මේ පියවරේදි වෑවෙනවා. ඒ නිසා එන්න නෝත්‍රී කියනෙක ය අතර මැදියක ලක්ෂණ පෙන්නල තිේනවා. එක් පියවරකදී සෑදී තවපියවරකදී වෑවෙලවනං Aපි අතර මැදිියක් ලෙස හැඳින්වා. ඒ අනුව එන් නෝත්‍රී පලවෙනි පියවරේ වේගනිර්ණ පියවරේ හැදිලා ඊට පස්සෙ මේ වේගයෙන් සිදුවන පියවරේදි එය වෑවෙලා තියනවා. එඒ නිසා එන්න නෝත්‍රී කියනක රමැදියක් කියෙ එකත් අපිට මෙතරදි අතක් කරන්න පුළුව.ඒවගේ මේ අතරමදී ප්‍රබේද ගත්තා හම අතරමැදිය ගත්තාහම එක ප්‍රතික්‍රියකවලටත් ප්‍රතිඵලවලටත් දෙකට වඩා ස්ථායිතාවෙන් අඩුයි ගොඩා. ගොඩක්ම ස්ථායිතාවෙන් අඩුයි. මේ අතරමදිය ගත්තහ ප්‍රතික්‍රියක සහ ප්‍රා ස්ථායිතාවෙන් අඩුයි. අපිදාන්නවෝ ස්ථායිතාවය අඩුවෙන ශක්තිය. වැඩවෙනොට ශක්තිය වැඩි වෙනකොට තමයි ස්ථායිතාවය කියෙනෙක අඩුවෙන්න්නේ ත ප්‍රතික්‍රයක සහ ප්‍රතිඵලවලට වඩා ස්ථායිතාවෙන් අතර මැදිය අඩුවන්නට ඕන. තුළිත සමීකරණය අතර මැදිය ඇතුළත් වනේ නැතිවුනාට ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා අතර මැදිය අත්‍යාවශ්‍යහිතනදී අතරමැදක් ඇතිවන ප්‍රතික්‍රියාවකද අතරමැදියක් සෑදන ප්‍රතික්‍රියාවකදි. සෑම පියවරකදිම සෑම ප්‍රතික්‍රියාවකදිම අතරමැදික් සෑදන්නේෙ නැහැ. හරිද අතරමැදික් කරහා යන ප්‍රතික්‍රියාවක්ත්තේ නොනම් ඉස්සර හදි බලමු වොනවගේ ප්‍රතික්‍රියාවලද අතරමැදිය ඇතිවෙලා යන්නේ කියලා. උදාහරන. දැන් අතරමැදක් ඇතිවන ප්‍රතික්‍රියාවකදී බැලුවොත් එහෙම ඒ අතරමැදිය වේගනිය මේ ඇතුළත්තුනේ නැතිවුණට අතරමැදිය වේගනියම ඇතුළත්තුනේ ැතිවුනාට, ප්‍රතික්‍රියාවසි දුවීම සඳහා ඒක අත්‍යවශ්‍ය වෙනවා. ඒ එවැනි අතර මැදි සහභාගීවන ප්‍රතික්‍රියා සඳහා. තැන් බලම අපි මේකේ ඒ ප්‍රතික්‍රියාවේ පළවෙනි පියවර සඳහා. පළවෙනි පියවර සඳහා, සීග්‍රතාවේ එක කියලා අරන්තයෙන මම ඒ පලවෙනි පියවර සඳහා වේගනියම මේ ඒදුවහම. දෙවැනි පියවර සඳහා, සීග්‍රතාවය දෙක කියන එක, අගෙන තියෙනවා එතකොට K2නෝ්‍රෝනෝ්‍රCEෝ කිය අරන්තයනො. දැ මේ කෙදී කේවන් සමානයි කේවුනොත් එහෙමකද ෙන් කේවන් සමානයි කේවුුණොත් එහෙම මෙන්න මේ වේගනිර්ණ පියවර සඳහා ලියවුණු වේගනයමේම තමයි අරාපි මුලින් සඳහන් කර සමස්ථ ප්‍රතික්‍රියාව සඳහා දීල තිබුණු වේගනියමය වෙන්නේ එත කේවන් වෙනුවට එතන තිබුණ කේ කියන එක. ත කේවන් සමානයි කේනු නොත් එහෙම වේගනිර්ණපියවරෙහි වේගනියමය නිරීක්ෂිත වේගනියමයත් එක්ක ගැලපෙනෝන. ඒකට සමාන වෙන. පලවෙනි පියවර එම තම් වේගනිර්ණපියවර සඳහා ලියපු වේගනියමය. අපිට ලැබිලතියෙන්නේ කේවන් එන්නෝට දෙකේ බලය. තොර මේ සමස්ත ප්‍රතික්‍රියාව සඳහා, ඉදිරිපත් කරලා තියෙන නිරීක්ෂිත වේගනියමයත් ඒකමයි එතනම් එහෙම වෙන්නේ කේවන් සමානයි කේවෙනකොට එමනං අපිට ගන්න පුළුවන් වේගනිර්ණපියවර සඳහා ඉදිරිපත් කරපු අපි ගත්තු වේගනයමය තමයි සමස්ත ප්‍රතික්‍රියාව සඳහා ලැබෙන වේගනියමය වෙන්නේ. CEෝ යාන්ත්‍රණයට සහභාගී වෙනවා වේගනිර්ණ පියවරට පස්සෙ පියවරට CEOෝ කියන එක යාන්ත්‍රණයට සහභාගී වෙන්නේ වේගනිර්ණ පියවට පස්සෙ පියවරකට. ඒ නිසා තමයි ඒක වේගනියමයට ඇතුළත්වෙන්නේ නැත්ති. වේගනිර්ණ පියවරට පසුව සහභාගීවන එ ප්‍රතික්‍රියක යාන්ත්‍රණයේදී අපි වේගනියමය ලිවම සඳහා ඇතුළත් කර ගන්න නැහැ ඇතුළක්වවෙෙනනි නැහැ. එක මතක තියාගන්න වේගනිර්ණපියවරට පසුව යෙදෙන, ප්‍රතික්‍රියකයක් තිය නොවනම් එක සමස්ථ ප්‍රතික්‍රියාවේ වේගනියමයට ඇතුළක්වෙනි නැහැ. හැබැයි ඒ පියවර සඳහා වේගනියමේ ලියනකොට ඇතුළක් වෙනවා. ඒ පියවර සඳහා වේගනියමේ ලියත්ති ඒ ඇතුළත් වෙනවා. මම කියන්නේ සමස්ථ ප්‍රතික්‍රියාව සඳහාලියන වේගනියමේඒ ප්‍රකාශනයට ඇතුළත්වෙන්න නැහැ වේගනිර්ණපියවරට පසුව, යාන්ත්‍රණයට සහභාගීවන ප්‍රතික්‍රියක තියෙනවනම්. ඒවා සමස්ථ ප්‍රතික්‍රියාවේ වේගනිය මේ ප්‍රකාශනයට ඇතුලක්වෙනි නැහැ. ැයි මේ උදාහරණය බලන්න මේ උදාහරණයේ N02 අනු දෙකක් F2 එක් දෙකයි N02F කියලා හදල තියනෝ. ප්‍රතිඵල හදල තියෙනවා. ත පරීක්ෂනාත්මක වේගනියමයට අනුව ඉදිරිපත් කරලා තියෙනෝ අපිට, N02 no සහ F2 අනුබද්ධෝ පෙළ එක බැගිින් කියලා. එ පරීක්ෂනාත්මකව අපිට දීල තියනෝ පෙළ එක බැගිින් වෙනවායි කියලා. එහෙම නං ඒ පරීක්ෂණත්මකව ලබාගත්තු පෙළෑඇසුරින් වේග නියමය ලිව්වහම සීක්‍රතාවය එහෙම නැත්තම් වේගය සමානයි කේ N02 F2 කියලා ගන්න පුළුවන්. ඒ තමයි පරීක්ෂනාත්මකව, අපිට දීලලා තියනව එක බැගින් කියලා N02 ස F2 අනු බද්ධෝ පෙළෙ එක බැගින් කියලාඒ පෙළ දාලි වෙලා ලිව්වම වේගනියමය ඕකයි අපිට ලැබෙන්නේ. දැන් එතකොට මෙන්න පලවෙනි පියවර මේ සඳහා යාන්ත්‍රණයක් ඉදිරිපත් කරනවා. මේ සඳහා යාන්ත්‍රණයක් ඉදිරිපාත් කරනවා පළවෙනි පියවරේදි වෙලා තියෙන්නේ N02 F2 N02F ධ F කියලා පළහදලතේනවා. නැවත දෙවන පියවරේද N02F එ නැවත N02F කියන එක හදල තිේෙනවා. හැබැයි පලවිනි පියවර සෙමෙන් සිදුවෙනවා දෙවැනි පියවර වේගයෙන් සිදුවෙනවා. එහෙමනං වේගනිර්ණපියවර මොකක් ද සෙමෙන් සිදුවන පියවර. වේගනිර්ණ පියවර. එතකොට මෙතනදි F කියල කියන්නේ මොකක්ද F කියන්නේ, එක පියවරකදී සෑදී පසුපියවරකදී වැෑ වෙලා තියනො. එයා අතර මැදිියක්න එයාතර මැදිය. එනම් මේ එ පරමානුව අතර මැදයක්ක්. දැන් අපි මේකේ වේගනිර්ණ පියවරට වේග ප්‍රකාශන එලිියවොත් එමත් වේගනියමේ එකදුවොත් එහෙම බලමු කොයි වගේද ලැබෙන්නේ කියලා. එකක් හා දෙක මූලික ප්‍රතික්‍රා දෙකේ එකව සමස්ථ ප්‍රතික්‍රියාව ලබාගන්න පුළුවන් බවත්ම එතැඳි පෙන්න්නන්නම් මේ දෙක එකතු කරයින් පස්සේ. රාපිට කියපු සස්ථ ප්‍රතික්‍රාව ලබාගන්නක් පොළවා. මොකද මේ F මේ පැත්ත තියෙන්නේ Fතින්නේ අනිත්තකේ වන් පැත්තෙක තියන දකුඩු පැත් නිසා F් ක පිගයිෙන් පස්සෙ. අපිට පේනවා F2 ධන Fට කියන්න මෙතන පතැ තිය F2 විතරයි ඉලට එෝට ධන එොට කියන දෙකයි එොට කියනක්. ඒවගේ එට. F ධාන එට.ෆ කියලා කියන්නේ දෙකයි එොට F කිය FF මෙතන ඉවත් වෙලා තියෙනවා F2 කියනෙක් ලැබිලතියෙනවා. මේ පියවර දෙකේ එකතුවෙන් සමස්ත ප්‍රතික්‍රියාව ලැබිල දේ නොනේ. තොට මේ යාන්ත්‍රණය සඳහා මේ සමස්ත ප්‍රතික්‍රියාව සඳහා මේ ඉදිරිපත් කරලා තියෙන පියවර දෙක අපිට පිළිගන්න පොළුවන්නේ. මොකද සමස්ත ප්‍රතික්‍රියාව ලැබෙනවා ඒ පියවර දෙක එකතු කරහම.කුත් වැඩිපුර ඉතුර වෙන්නේ නෑ අඩුුවෙන්න්නෙ නෑ ඉතුරුවෙන්නෙත් නෑන සමස්ත ප්‍රතික්‍රියාව ඒ පියවර දෙක එකතුකරාට පස්සේ හරිටම ලබාගන්න පුළුවන් ප්‍රතික්‍රිය පැත්ති තියනෙඒ ප්‍රතික්‍රිය පැත්තෙ ප්‍රතිපඵල පැත්ති තියනේ. ්‍රති පල පැත්තරත් එන්න දිහයට හරියටේ ප්‍රතික්‍රා දෙකිකතු ක්‍රාම ලබාගන්න පුළුව. තුොර මෙන්න මේ පියවර සඳහා තුර අපි මේ පලවෙනියට ගන්න පියවර තමයි. වේග නිර්ණ පියවර කියලාගන්න එකට හේතුව තර මම කිව්වා සෙමෙන් සිදුවන පියවර ඒකයි කියලා. ඒ අනුව එම පියවර සඳහාි වේග නියමේලිවුවොත් එහෙම බලන්න ඒක සීග්‍රතාවේ එක පියවර සඳහා K1 N02 F2 කියලා විලතේර. එන්නට සීග්‍රතාවේ දෙක කල් අරන්තයන අන්නර දෙවන පියවර සඳහා වේගෙන් සිදුවන පියවර සඳහා එ වේගනිය දුවට පස්ස තමයි මෙම සමීකරණය ලැබිලතියෙන්නේ. තුට කේවන් සමානයි කේවුනොත් එහම. කේවන් සමානයි කේවුනොත්තේම අන්න පළවන පියවර වේගනිර්ණ පියවර වෙනෝ පැහැදිලුවබනි. පලවෙනි පියවර වේගනිර්ණ පියවර වෙනෝ. තු මේ යාන්ත්‍රණයේ දෙවන එන්නෝට අනුව සහභාග වන්නේ, වේග නිර්ණපියවරට පසුව නිසා ඒ සමස්ථ වේගනියමයට ඇතුළක් වෙනි නැහැ. දැවල්ට පේනෝ වේගනියමේ ලි වහම එන්නෝටු එකයි. මුලිනොත් කි්වා එන්නෝටු අනුබද්ධෝ පෙළකයි කියලා. වේග නිර්ණපියවරට අදාළව වේග සමීරණය ලි වවහම අපිට වේගනියමේ දහම මේ ආකාට ලැබෙන. එන්නෝටු අනුබද්ධව එකයි ලැබෙන්නේ. දැ මේකේ මුලින්දීපු අතරමැදිය සම්බන්ධව මේකේ ප්‍රතික්‍රියාවේ. එය අවස්ථාවදදි F කියල කියන්නේ අතර මැදික් කියෙක් අපි කිව්වා Fෆ කියන එක එක පියවරකදි හැදිලා අනිත් පියවරේදි වැෑ වෙලා තියනවා. තකොට මෙන්න මෙතන දැන් එෝට එක අනුවක් වේගනිර්ණ පියවට සහභාගි වෙලා තියනවා. හැබැයි දෙවැනිෙන් නෝට අනුව දෙවැනි පියවට සහභාගි වෙලා තියෙන්නේ. ඒක වේගෙන් සිදුවන පියවරක්. ස වේගයෙන් සිදුවන පියවරට සහභාගීවන එනෝට අනුව, සමස්ථ වේග ප්‍රකාශනයට එහම නැත්තම් වේගනියමයට ඇතුලක් වෙලා නැහැ. ඒක වේගනිර්ණ පියවරට පසුව සහභාගීවන පියවරක තියෙනනවා. නැත්තං එන්නෝට අනු දෙක් තියෙනවානෙ නමුත් එනෝටුව අනු දෙකක් තිබනට ඒ එක එනෝටු අනුවයි වේගනියමේ ඇතුලක් වෙලා තියෙන්නේ. එකට හේතුව තමයි දෙවැනි එ නෝට අනුව වේගනිර්ණපියවරට, පසු පියවරකටයි සහභාගී වෙලා තියෙන්නේ. න අපි නැමත කතාකරපු සමීකරණය ගවටයාමු ඒක තියෙනවා. එ කියනෙ කතර මැදක් නිසා යද බේගනියමට ඇතුළත් වෙලා නැහැ කියන එක. ඊළඟට බලන්න තවත් අවස්ථාවක් උදාහරණයක් ටරෝමෝටෝමතිල් ප්‍රොපේන් සහ යේශ්‍රිනාතර ප්‍රතික්‍රියාව. වන්නමත ඇති මේ ප්‍රතික්‍රා ගැ අපි කල්නුත් කතා කරලා තියෙනවා. මේකේ පලවෙනි පියවරගත්තොත් එහෙම. ප්‍රතික්‍රියාවේ ඒ සෙමෙන් සිදුවන පියවර ප්‍ර සෙමෙන් සිදුවන පියවරක් තියෙනවා එහෙම ඒක තමයි අනිවාරයම ප්‍රතික්‍රියාවේ වේගනිර්ණ පියවර ඇයි මේ පියවර සෙමෙන් සිදුවෙන්න්නේ කියේන එක අපි බැලුවොත් එහෙම මේක CබR බන්ධනය ශක්තිමාත් ඒ ශක්තිමත් බන්ධනය බිඳහෙලීම අපහසුයි ඒ නිසා ඒ පියවරේ වේගේ අඩුයි සෙමෙන් සිදුවන පියවර වෙන්නේ ඒක නිසා. CBR බන්ධනය ශක්තිමක් එය බිඳීමට ලොකු ශක්තියක් ඕන ඒ නිසා ඒ පියවරේ වේගය අඩුවෙලා තියනවා. එක සෙමෙන් සිදුවන පියවර එය තමයි මෙහි වේගනිර්ණ පියවර වෙන්නේ. තුොට ඕ එච්චයින සාණද්‍රණය ඉහල ගියන්. ඕච්චායින සාණන්ඩ්‍රනය මෙතනද ඉහල ගියන්. සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය වැඩිවෙන්නේ නැහැ. සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය වැඩිවෙන්නේ නැහැ එකට හේතුවක්තියෙනවා වච්චායන කියන එක සහභාගී වෙන්නේ දෙවන පියවරටයි වේගෙන් සිදුවන පියවරටයි සමස්ථ ප්‍රතික්‍රියාවේ වේගට බලපාන්නේ නැහැ කියන එකයි මම මේ කියන්නේ ඔයච්චායන සාන්ඩනය වැඩිකිරීම හැබැයි දෙවන පියවරයේ වේගය වැඩි කරන්න ඒක සහභාගී වෙන හේතු වෙනවා එච්චායින සාණඩනය වැඩිකිරීම, දෙවන පියවරේ වේගය වැඩිකිරීම සඳහා හේතු වෙනෝ. එය වේගයෙන් සිදුවන පියවරක්නෙ. වේගයෙන් සිදුවන පියවරක සහභාගීවන ප්‍රතික්‍රියකයේ සාන්ඩනය වැඩිකිරීම, සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය වැඩිකිරීමට හේතුවෙන්නේ නැහැ. මෙතනද සෙමෙන් සිදුවන පවර. සෙමෙන් සිදුවන පියවරට සහභාග වෙන්නේ, මෙ මේ ස්‍යෝගය ටබෝමෝටමතිල් පොපේන් කියන සංයෝගය තමයි මේ සහභාගී වෙලා තියේෙන්. එයා තමයි පලවෙනි පියවර එහෙම නැත්තන් සෙමෙන් සිදුවන පියවරේ එකම ප්‍රතික්‍රිය කියය. එය තමයි වේගනියමයට ඇතුළක් වෙන්නේ. වේගනියමයට වූවෙච්චයන ඇතුලත්වෙන්නේ නැහැ එය වේගනිර්ණපියවරකට පසුපියවරකට සහභාගී වෙන්නේ. වේගනිර්ණපියවර මේක එයට පසුපියවරකට සහභාගී වෙන නිසා වච්චයින වේගනියම ඇතුළත් වෙලා නැහැ. වයච්චයින වේගනිය මේ ඇතුළත් වෙලා නැති නිසා වච්චයින සාන්ඩනය අනුබද්ධයෙන් පෙළකීයද වෙන්න ඕන. පෙළබිදුුවයි. පෙළසුන්්‍ය වෙන්න ඕන. වච්චයින අනුබද්ධයෙන් පෙළ සූන්‍ය වෙනවා. ඒ නිසා එය වේගනයම ඇතුලක් වෙලා නැහැමිතනද. ූයේච්චායන අනුබද්ධෝ පෙළ සුන්ඥයි ැටමතිල් ටබ්‍රෝම ටමෙතිල් ප්‍රපේන් කියන සංයෝගය අනුබද්ධයෙන් පෙළ එකක් වෙනවා.. ඊළඟට බලන්න ප්‍රතික්‍රියාවේ ූච්චායන සාණ්ඩනය වැඩි කළද ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය වැඩි නොවීමෙන් පැහැදිලි වෙන්නෙත් ඒක වේගනිර්ණපියවරට සහභාගී වෙන්නේ, ැ කියන දැන් අපිට ප්‍රතික්‍රියාවක යම් සංගටක එක සාණද්‍රනය වැඩි කරනවා. වැඩි කරාට ප්‍රතික්‍රියා සිීක්‍රතාවය වැඩිවෙන්නේ නැහැ. එතනින් අපිට නිගමනයකට එන්න පුළුවන් එය අනුබද්ධයෙන් පෙළ සුන්‍ය වෙනවා විතරක් නෙවෙයි එය අනිවාරයෙන්ම වේගනිර්ණපියවරට පසුව තමයි යාන්ත්‍රණයට සහභාගී වෙන්නේ. ප්‍රතික්‍රියා යාන්ත්‍රණයට සහභාගී වෙන්නේ, එය වේගනිර්ණපියවරට පසුපියවරකදි. එනම් මෙතන ඔය එච්චායින සාණඩනය වැඩි කලාට ප්‍රතික්‍රියාවේ සිග්‍රතාවය වැඩි වනේ නැහැ. එහෙම නම් වූච්චයින සහභාගී වෙන්න ඕන වේගනිර්ණපියවරකට පසුපියවරකදේ. ඒ නිසා වේගනිර්ණපියවරට පසුපියවරට සහභාගී වන ප්‍රතික්‍රියකයක් වේගනය මේ ඇතුළක්වෙෙන නෑ. සමස්ථ ප්‍රතික්‍රියාවේ වේගනිය මේ ඇතුළක්වවෙෙන නැහැ. පියවරේ වේගනයම මේ ලිවොත් ඒකට ඇතුලක්වෙනවකොහොමත් ප්‍රතික්‍රියකයක්න නමුත් සමස්ත ප්‍රතික්‍රියාවේ වේගනියමයට ඇතුළක්වෙන්නේ නැහැ. අපිස්ව ආමාන්‍යයෙන් වේගනියමේ කියල කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාවේ වේගනියමය පිළිබඳවත්. ත්‍රෝච්චායන සාන්ඩනය වැඩි කළ විට ප්‍රතික්‍රාසිග්‍රතාවය වැඩිඋනානං එහෙම අන්න එහෙම වැඩි වනානං ඒ අනිවාර්ම වේගනිර්ණ පියවරට සහභාගී වෙන්න ඕන. නමුත් මෙත නැහෙම වුණේ නැහැ ඒ කියන්නේ ඔච්චායන, වේගනිර්ණ පියවට සහභාගී වෙලා නැහැ කියන එක තමයි එතනින් නිගමනයකට එන්නේ.හ ඔ එච්චයින සාන්ඩනය වැඩි කරද්දී. සමස්ත්‍රතික්‍රියාවේ වේගය වැඩි වනානං අපි නිගමනය කරනවා ඔ එච්චයින වේගනිර්ණ පියවට සහභාගී වෙන්න ඕනෙ කියලා. නමුත් මෙතන ඕච්චයින සාණඩනය වැඩි කලාට ඕයච්චයින සාන්ඩනය වැඩි කලාට සමස්ථ ප්‍රතික්‍රියාවේ වේගය, වැඩිවීමක් සිදුවනේ නැහැ. එහෙනම් ඌ එච්චායින වේගනිර්ණපියවරට සහභාගීවෙෙන් නැහැ. එය සහභාගී වෙන්නේ වේගනිර්ණපියවරට පසුපර. වේගනිර්ණපියවරට පසුපියවරකට තමයි ඔ එච්චයින සහභාගී වෙන්නේ. ඒ නිසා සමස්ත වේගනියමයහි ඕ එච්චයන ඇතුළත් වෙන්නේ නැහැමිතනද. එදා අනු සමස්ත වේගය පාලනය වෙන්නේ, මෙම සිදුවන පියවරේ වේගේ මත තමයි සමස්ත ප්‍රතික්‍රාවයම වේගය පාලනය වෙන්නේ. බලන් අපි චචිත යන්ත්‍රණයක් පුරෝකතනය කරන ආකාරයආකාර ප්‍රතික්‍රියාවක් සැලකුවත් එහෙම ඒ සහ බී අතර සිදුවන දී අනුක මූලික ප්‍රතික්‍රියාවක ඒ හා බී අනුබද්ධව පෙළ එක බැගින් වෙනවායි කියලා අපි හිතපුූ. අපිට දී තිය නෝ කෙළෙහිතා ඒ සහ B අතර සිදුවන ප්‍රතික්‍රියාවක ඒ අනුබද්ධේනුත් පෙළේකයි B අනුබද්ධයනුත් පෙළේකයි. අන්න එහෙම දත්තයක් අපිට තියෙනවා කල හිතන්. අපිට ඒක කියල තියෙනවා. ඒ අනුබද්ධයෙන් පෙළේකයි B අනුබද්ධයෙන් පෙළේකයි කිය අපිට කියල තියෙනවා. එහෙමනම් අපිට නිගමනයකට එන්න පුළුවන් දැ මේ සඳහා අපි යන්ත්‍රණ හිතනවා එක යන්ත්‍රණ හිතනවා. දැන B ද දනී කියල පලහදල තියන්නේ. දැතකොට ඒ අනුබද්ධයෙන් පෙළේ එකයි B අනුබද්ධයෙන් පෙළ එක නම් මේකේ වේගේ මොකක්ද වෙන්න ඕන සීග්‍රතාවය වක සමීකරණෙලි වූහම වේග සමානයි කේ කේ කැනවේග නියතය වාරයක් A B කියලනේ ඒ සාන්ඩ්‍රනය වැඩිකිරින් B. සාණද්‍රනය ඒ අනුබද්ධයෙන් පෙළෙක්යි B අනුබද්ධයෙන් පෙළ එකයි. තර යන්ත්‍රණය එක කිය යාන්ත්‍රනයයක් ඉදිරිපත් කරන බලුම අපඒ එක හරිද කියලා මෙහෙම ආන්ත්‍රණයයක් ඉදිරිපත් කරලා තියනවා මේ ආන්ත්‍රණය බලන්න ඒ ඒ මගින් සී සහ ඩී හදල තියනවා ඒ සෙමෙන් සිදුවන පියවර බීධනසීඊ එතකොට ඒක වේගෙන් සිදුවන පියවර දැ මේ පියවර දෙ හිත එකතු කරලා බලන්න මොකද වෙන්නේ මේක වම් පැත්තේ වම් පැත්තේ තියනවා සී කියන එක ප්‍රතික්‍රියාවේ උඩ පියවරේ C කියන එක තියෙනවා දකුණු පැත්ති. එතර වම් පැත්තේ තියන දකුණු පැත්ත තියන සීට දෙක එකතු ක රදදි කැපිලිය නො. ඒ දන B D ධනඒ කියලා අපිට හම්බෙනෝ සමස්ත ප්‍රතික්‍රියාව. ඒකදී සමස්ත ප්‍රතික්‍රියාව ගත්තා හම දැම් මට මේකට අදාළව වේගනියමය ලිවොත්ය හෙම ක්‍රියාව බලන්න මේකට අදාළ වේගනය මේ ලිවොත්ය හෙම, අපිට ලැබෙන්නේ වේගය සමානයි කේ ඒනේ ඇයිඒ සෙමෙන් සිදුවන පියවර සඳහානයේ අපි වේග නිර්ණ පියවර කියලා කියන්නේ එහෙනම් වේග නිර්ණ පියවර සඳහනය අපි වේග සමීකරණයල යන්නේ. ඒ අනුව බැලුවහම දැන් මේකේ යාන්ත්‍රනය දෙක කියල එකක් ඉදිරිපත් කරනවා එතන වේග සමීකරණය ලි වූහම්මකක් දෙන්නේ යාාන්ත්‍රනය දෙක දැන් ඉස්සල විදිරණවෙේ මේක හිතල දෙන්නේ. ස්සල පියවර දෙහෙකින් ගත්තා දැම් මෙතන තනි පියවරකින් ගත්තා. අපිට දීපු සමීකරණය මුලින්ම කියපු එකේ ඒ අනුබද්ධයෙන් පෙළේකයි. B අනුබද්ධයෙන් පෙළේකයි. එහෙම නම් පැහැදිලුවම වේගනිර්ණපියවර සඳහා ඒ සහබී දෙකම සහභාගී වෙන්න ඕන. ඒ සහබී දෙකම වේගනිර්ණපියවර සඳහා සහභාගී වෙන්න ඕන. ඇයිහෙම කියන්නේ? වේගනිර්ණපියවර සඳහානයේ අපි ලියන්නේ වේග සමීකරණය වේගනියමේ දාන්නේ වේගනිර්ණපියවරයේ දෙන එක ප්‍රතික්‍රියකයේ ස්ටොයිකෝමිතික සංගුණකය එහි පෙළට සමාන වෙනවා එතකොට අපිට කියපු ප්‍රතික්‍රියාවේ ඒ සහබී දෙකම ඇතුළත් වෙනෝ වේගනයමේනේ අපිට දීපු සමීකරනය වේගනයමේ ඒ සහබී දෙකම ඇතුළත් වෙන. වේගේ සමානයි කේ වාරයක් ABCAB කියලා. එතකොට අපි අර කලින් කියපු යාන්ත්‍රණයට පලවෙනි යාන්ත්‍රණයට ලිව්වහම අපිට ලැබෙන්නේ මොකදද ඒකද අපිට ලැබුණේ ඒ සහ ඒ කියන එක විතරයි ප්‍රතික්‍රියකයා. නමුත් සමස්ත යාන්ත්‍රණය සඳහා සමස්ත වේගනියම සඳහා ඒ සහ බ දෙක මැතුළත් එන්න ඕන. හේතුව. A අනුබදධයෙන් පෙළේකයි කිය කිව්වා. B අනුබද්ධයෙන් පෙළේකයි කිව්වා. නමුත් මෙන්න මේ පියවරෙන් සිදුව නෝනම් ප්‍රතික්‍රියාව අපිට පේනෝ මේ කියන තනිපියවරෙන් ප්‍රතික්‍රියාව සිදුව නෝනම් මේ කියන මූලික ප්‍රතික්‍රියාව නම් සිදුවවෙන්නේ ඒ අනුබද්ධයෙන් පෙළේයි, B අනුබද්ධයෙන් පෙළේකයි කියල ගන්න පුළුවන්. ස්ටොයිකියෝමිතික සංගුණ කියය එක බැගින්වෙන නිසා. අන්න එහෙම නම් නිවැරදි යාන්ත්‍රණයක් කියලා අපිට පිළිගන්න වෙන්නේ මෙන්න මේකයිනේ. තොටඒ B අනුබද්ධෝ පෙලේක්ක බැගින් වන නිසා ඒ සහබී යන දෙකෙන්ම එක් අනුවක් බැගින් ඒවගේම සෙමෙන්ම සිදුවන පියවරට සහභාගි වෙන්න ඕන. සාං නිවැරදි යාන්ත්‍රණය වෙන්නේ මේකයි. වේගනිර්ණ පියවරට අනිවාරයෙන්ම ඒ අනුවකුයි B. අනුවකුයි සහභාගි වෙන්න ඕන එක ඒ එක සහභාගි වෙන්නත් ඕන ඒ අනුබද්ධයෙන් පෙළේකයි B. අනුබද්ධයෙන් පෙළේකයි කියපු නිසා. ඇනු පලවෙනි යාන්ත්‍රණයනෙමෙයි දෙවැනි යාන්ත්‍රනය තමයි නිවැරදි වෙන්නේ. යාන්ත්‍රනය එකෙහි සෙමෙන් සිදුවන පියවරට බ අනුව සහභාගී නොව වේගවත් පියවරට සහභාගී වෙනවා. එතකොට අනුව සහභාගී වෙන්නේ පළවැනි යාන්ත්‍රනය ගැනමේ කියන්නේ. පළවෙනි යාන්ත්‍රනයේ, බී අනුව සහභාගි වෙන්නේ බේගවත් පියවරට නිසා එය වේග සමීකරණයට ඇතුලත්වෙන්නේ නැහැ. ත වේගේ සමානයි කේ ඒ කියලයි අපිට ලැබෙන්නේ. එතකොට දීපු වේගනියමයක්ත් එක්ක මේක ගැලපෙනි නැහැ. ඉන්සා අපිට පැහැදිලි, මේකනෙවෙයි නිවැරදි ආන්ත්‍රණය අපිගන්නේ දෙවනි ආන්ත්‍රනය තමයි එත නිදිරිපත් කරපු ඒ දැන වලින් D සහහි සෑදන ප්‍රතික්‍රාව එ මූලික පියවදුවන ප්‍රතික්‍රියාව තමයි ආන්ත්‍රණය කියලගන්න. වේගේ සමානයි KAB කියලා එතනද අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට බලමු අපේ මූලික ප්‍රතික්‍රා සම්බන්ධව අතරමැදික් අරහා කොහොමද මූලි ප්‍රතික්‍රා සිදුවවෙන්නේ කියෙ එක පෙළිබඳව මේ සඳහා අතර මැදිය කියන එක මම අයි කියන සංකේතය භාවිතා කරලා තියෙනවා AIP. AP කියන පලය බවට පත් වෙන්නේ අතර මැදියක් හරහා. අයි කියන අතර මැද අහරහා තමයි AP බවට පත්තු වෙන්නේ. ත පලවෙනි පියවරේ වේගනියතය K1න්. දෙවන පියවරේ වේගනියතය කටෝ කියලා අරගෙන තියෙන ඒ ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය කාලයක් සමඟ අඩුවෙනෝ අපි දන්නවා ඒ වැයවෙනකොට ඒවල ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩුවෙනෝ ඒ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩුවෙනවා එතකොට අයිහැදෙනෝනි අයිවල සාන්ද්‍රණය වැඩි වෙනෝ අතර මැදයේ සාන්ද්‍රණය වැඩිවෙනෝ අතර මැදයේ සාන්ද්‍රණය අපි දෙවන පියවර ගැන හිතන්නේ නැතුව වත් එහෙමඒ වැෑවෙනකොට අතර මැදිය අයිවල සාන්්්‍රනය මොකද වෙන්නේ වැඩිවීමක් සිදුවෙනවා. හැබැයි ඒක ඇත්තරම කෙටි කාලාන්තරයක් තුළ. කෙටි කාලාන්තරයක් තුළ මොක ම කිවනේ දෙවැනි පියවර ගැනම හිතුවේ නැතව කියන්නන්නේ කියලා පලවෙනි පියවර ගැන විතරක් හිතල කියනකොට ඒ කියන එක වැෑවෙනවා අයිහැදෙනවා. අතර මැදිය සාන්ද්‍රණය වැඩිවෙනෝ. කෙටි කාලාන්තරයක් තුළ, අයිවල සාන්ද්‍රණය ඉහලයා මක්සිදුවෙනෝ. කෙටිකාලාන්තරයක් තුළ අයිවල සාන්ද්‍රණය ඉහලයා මක්සිදුවෙනෝ. අතරමැදයේ සාන්ද්‍රණය උපරිමයක් දක්වා වැඩිවෙලා හැබැයි නැවතමකද වෙන්නේ සුන්‍ය වෙනවා. ඒ ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රනයක්ත් ඒ වගේම අතරමැදයේ සාන්ද්‍රණයයක් සුන්‍ය දක්වා පත් වෙනවා. ත ප්‍රති්ඵලය පීවල සාන්ද්‍රණය ඉහයා මක්සිදුවෙනෝ. අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදියට ප්‍රස්ථාරික නිරූපණයක් කරන්න පුළුවන්. ඒවල සාන්ද්‍රණය අඩුවෙනවා. ඒවාගේම අයිවල සාන්ද්‍රණය කෙටි කාලපරාසයක් තුළදී උපරිමේකට ගිහිල්ලා නැවතක් එත් සාන්ද්‍රණය අඩුකරගෙන තියෙනවා සුන්‍ය දක්වා ගිහිල්ල තියෙනවා. හැබැයි පී කියනෙ එක එක්තරා ඒ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකෝමිතියට අදාළව යම් කිසි උපරිමයක් දක්වා, කරලා තියෙනවා පී කියන පලය. ඒ කියන එක ටික ටික බෑ වෙලා එයා සුන්‍ය කරා යනවා කෙටිකාලාන්තරයක් තුළ අයිවල සාන්ත්‍රණයමොකද වෙන්නේ උපරිමයක් දක්වා ගිහිල්ලා එ අවසානයේදී අඩුවෙලා ගිහිල තේෙනවා. දැන් අර මම කෙව්වා පියවර දෙකකින් සිදුවේ නෝ මෙතනදී ඒ අයි හැදෙනවා අයි කියන අතර මැදිය නැවත පී බවට පත් වෙනවා. ඒ අයි බවට පත්වෙනවා යි කියන අතර මැදී හදෙනවා ඒ අතර මැදිය පී කියන පලේ බවට පත්වෙනවා. ඔන්න ඔය පියවර දෙකේ වේගය අපි සැලකිල්ලට ගත්තෝ. ඔය පියවර දෙකේ වේගය සැලකිල්ලට ගත්තොත්. එක පියවර වේගනියතය කේවන් දෙක පියවරේ වේගනියතය කේටු සමස්ත ප්‍රතික්‍රියාව මේ දෙකේ එකතුොත් මේ දෙක එකතු කරහම තොට අයිතායි කැපිල ගිහිල්ල ඒ පී බවට පත්වීම. අමස් ප්‍රතික්‍රියාවේ වේගනියතය කේ කියන එක අරගෙන තියන්නේ. මෙතනද අපි මෙහෙම හිතනවා. කොහොමද පලමු පවර දෙවැනි පියවරට වඩා වේගයෙන් සිදුවෙනවා කියලා හිතලා. පළමු පියවර දෙවන පියවට වඩා තරමක් වේගවත්. තුර අන්න එවැනි අමස්ථාවකදී පළවෙනි පියවරේදී අයි හැදෙන වේගෙන් දෙවැනි පියවරේදී අයි ඉවත්වීමක් සිදුවන්නේ නැහැනි. පවෙ පියවර දෙවැනි පියවරට වඩා වේගවත්නම් පළවෙනි පියවරේදි අයි හැදන වේගේෙන් දෙවැනි පියවරේදී අයි ශයවීමක් සිදුවන්නේ නැහැනි. ඒ නිසා මෙතනද යම් කෙටි කාලාන්තරයක් තුළ අයිවල සාන්ද්‍රණයේ ඉහලයාමක් සිදුවෙනවා. උපරිමයක් දක්වා යනවා. අයිඒ කැස් වෙන්න පුළුවන්නේ දෙවැනි පියවරේදී අයි වත්වන වේගේ අඩු ඉ කිය අපිහිතල තියෙන්නේ. කේවන්ට වඩා කේටු අඩුයි වේගනීතේ අඩුයි. දෙවනි පියවරෙන් අයි ඉවත්වන වේගය අඩුවෙනවා යම්කිසි කෙටි කාලාන්තරයක් යැන පි හිතන්නේ ඒ කියන එක අයි බවට පත්වෙන වේගය වැඩි. නමුත් කාලයක් එක්ක සිදුවෙන්න්නේ මොකක්ද. ඒ වැෑවෙනකොට ඒවල සාන්ද්‍රණය අඩුවෙනෝ. ඒවල සාන්ද්‍රණය අඩුවෙනකොට ඒ පළවෙනි පියවරෙන් අයි සෑදෙන වේගය අඩුවෙනෝ. හැබැයි අයිවල සාන්ද්‍රණය එන්න එන්න වැඩි වෙන. අයිවල සාන්ද්‍රණය වැඩිවෙනකොට දෙවනි පියවර වේගවත්තිෙනවා. දෙවනි පියවර වේගවත්වෙන කොට දැන් අයිවල සාන්ද්‍රණය අඩුවෙනෝ. අයිවල සාද්‍රණය අඩුවෙලා ැනෙ අයිෑවෙලා සූ්‍යකරා යනවා. එක් කෙතිකාලාන්තරයක් තුළ තමයි අයිවල සාන්ද්‍රණය උපරිමයක් දක්වා ඉහලගිහිල්ල තියෙන්නේ. අවසානයේදමකද වෙන්නේ සූන්‍ය දක්වා ඒවල ප්‍රතික්‍රයකයත් ඒවාගේම අතරමැදිය අයිත්. සාන්ඩනය අඩුවෙලා සුන්්‍ය දක්වා ගමන් කරනවා අපි තවත් අවස්ථාවක් ගමු දැන් ඒ අවස්ථාවට අදාළො තමයි මේ තියෙන්නේ යම් කිසි කෙටි කාලාන්තරයක් තුළ උපරිමේට අයි ගිහිල්ල අයිවල සාන්ඩනය නැවත අඩුවෙලා ගිහිල්ල තිේනෝ අපි ඒ ගත්තේ පළවෙනි පියවර වේගවත් කියන අවස්ථාව දැන්ගමු දෙවන පියවර පළමු පියවරට වඩා වේගවත්වන අවස්ථාව දෙවන ප පළමු පියවරට වඩා වේගවත්ව අවස්ථාවක්. ඒකයන්නේ පලවෙනි පියවරේදි ඒ අයි බවට පත් වෙනවා. දෙවනි පියවරේදි අයි ඊත වඩා වේගෙන් පලය බවට පත්වෙනවා. අන්න ඒකට අදාළව අපි ඉදිරි පත්කරොත් කාලයක්ත් එක සාන්ද්‍රණය කොයි වගේද වෙනස් වෙෙන කියලා. එතන දෙ අයිවල සාන්ද්‍රණය එතරම් ඉහෙ ිහිල්ල නැහ. අයි දෙවන පියවර වේගවත්න පලවෙනි පියවරෙන් අයි හැදෙනවා ඒ වගේ ඉත වඩා වේගවත්ව අයි ඉවත්තයනෝ. එනිසාර මුල්ලවස්ථාවේ වගේ අයිවල සාණඩනය ගොඩක් ඉහල යන්නේ නැහැම එතනද අයිවල සාණඩනය ගොඩක් ඉහලයාමක් සිදුවේන්නේ නැහැ. අයිවල සාණ්ඩනය අපි දෙවැනි පියවර එක පියවරට වඩා බෙහෙවින් වේගවත්තු නොත් එහෙම බෙහෙවින් වේගවත්තු නොත් එහෙම මෙහිදී සෑදෙන අයි සෑදෙන සැනෙන්නවාගේ මොකද වෙන්නේ වැෑවී මක් සිදුවෙනවා. එතකොට අයිවලසාණඩනය සැලකේතු මට්ටමක් දක්වා ඉහලයා මක් සිදුවන්නේ නැහැ. එකට දෙවැනි පියවර බොහොම වේගවත්නන් තමයි එහෙම සිදුවන්නේ. කිසිදු පරීක්ෂණයකද නිරීක්ෂණය කිරීමට තරම් අයිවල සාණඩනය ඉහලයා මක් සිදුවන්නේ නැහැ. අපිට ඒක මේ ආකාරයට පෙන්න්නන්න පුළුවන් අයිවල සාණ්ඩනය බොහොම අඩු මට්ටවක් දක්වා තමයි ඉහළ ගිහිල්ල තියෙන්නේ. කොහොමකි වුවත් අප මේ වගේ අතර මැදික් පවති නෝද නැද්ද කියන එක බලාගන්න හැකියාවක් තියෙනවා ප්‍රතික්‍රියකයක් එකතු කරලා පරීක්ෂණයක් සිදු කරලා අතර මැදිියත් එක් ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියකදී යම්කිසි නිරක්ෂණයක් ලබා දීමක් තුළින්. ඔය කියන කොටස්ටික පිළිබඳ ෝගොල්ල හොඳින් අවධානය යොමු කරන්න ඊළඟ දවසේ අප ශක්ති පැතිකඩ පිළිබඳව කතා කරන ඇත්තටම ඉළඟ දවසේ අපි ඔගොල්ලන්ට ශක්ති පැතිකඩ සම්බන්ධව වැදගත් අවස්ථා කිහිපයක් පිළබඳව සලකාබල නොම එ පාඩම ඇතරම අවසානකොටස අපි සාකච්ඡා කරනවා ඉළඟ දවසදී. එතෙක් ඔගොලන්ට සුබ දවසක් ආයිබෝවන්.